අද ට්‍රේඩ් රූම් එකෙන් මම කතා කරන්න මේ තායිවාන් ටෙන්ෂන් එක ගැන. ඉතින් ඔගොල දකිින් නැති ආපව් නැති බාල්දියක් පෙරල ගත්තා ඇමරිකාව මේ නැන්සි පෙලෝසිව තායිවාන් වලට යවලා. ඉතින් පන්දන්න මේ කාලෙදී මොකක්ද මේ ලෝබල් ලීඩර්ස්ලට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේගොල්ල මේ ආක යන ප්‍රශ්න දාගෙන තවත් ග්ලෝබල් ටෙන්ෂන් එක වැඩි කරනවා. ඉතින් අපි කෝවිඩ් පැන්ඩමික් එකෙන් රිකව වේගෙන එනකොටම යුක්රේන් රශියා ප්‍රශ්නය පටන් ගත්තා. ඉතින් ඒ ප්‍රශ්නේ තාම යන ගමන් දැන් මේ තායිවාන්, චයිනා, US මේ රටවල් තුන ආපහු ප්‍රශ්නයක් දාගෙන තියෙනවා. ඉතින් සමහර විට මේක මම හිතනදී සමහර විට ඇමරිකාව ඕනකමින් මේ ටෙන්ෂන් එක ඇති කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා එක පැත්තකින් ඇමරිකාව උත්සාහ කරනවා ඔයිල් ප්‍රයිස් එක ඩ්‍රොප් කරන්න. ඉතින් දිගින් දිගට රෙසෙෂන් එකක් ඉකොනොමිස්ට්ලා දම්මලා මේ ෆයිනෑන්ෂියල් මීඩියා දම්මලා ආටිකල්ස් පබ්ලිෂ් කරන්නේ ඔයිල් වලට තියෙන ඩිමාන්ඩ් එක ඩ්‍රොප් කරන්නද, මේක මේ සෙන්ටිමන්ට් මැනිපුලේෂන් එකක් කරලා ඩ්‍රොප් කරන්නද කියලත් මට සැකයක් තියෙනවා. මොකද අපි දැක්කා ඔයිල් චාට් එකේ ප්‍රයිස් එක 100 ලෙවල් එක බ්‍රේක් කරා. මම ඔයාලට කලින් වීඩියෝ එකකදී කිව්වා ඔයිල් ප්‍රයිස් එක 100 ලෙවල් එක බ්‍රේක් කරන්න නම් යුක්‍රේන් රෂියා ටෙන්ෂන් එක ඊස් වෙන්න ඕනේ, ඒ ප්‍රශ්නෙට විසඳුමක් එන්න ඕනේ. එහෙම නැත්නම් පීස් ටෝක්ස් පටන් ගන්න ඕනේ, ඒ කියන්නේ සාම සාකච්ඡා පටන් ගන්න ඕනේ කියලා. කොහොම වුණත් ඔයිල් ඩිමාන්ඩ් එක අඩු කෙරෙව්වා රෙසෙෂන් ෆියර් එක දම්මලා. ඉතින් ඉස්සරහට අපි කතා කරමු, ගොඩක් දේවල් තියෙනවා. මේ මීඩියා තමයි මෙතන රෝල් එක ප්ලේ කරන්නේ. ඉතින් රිසෂන් ෆියර් එකක් මාකට් එකට ප්‍රයිස් කරවලා ඔයිල් වලට තියෙන ෆියුචර්ස් කන්ට්‍රැක්ට්ස් ටික කොහොම හරි සෙල් සයිඩ් එකට මේගොල්ලෝ අරගත්තා. ඉතින් දැන් ඔයිල් ප්‍රයිස් එක 100 වලට අඩුවෙන් ඩ්‍රොප් කරගත්තා. ඉතින් මේ පොඩි අප්ඩේට් එකක් ඔයිල් සම්බන්ධව කතා කරේ අපි. තායිවාන්, චයිනා, US මේ රටවල් තුනේ ටෙන්ෂන් එක ගැන මේක ඉස්සරහට මාකට් එකට ප්‍රයිස් වුණොත් අපිට ආපහු ලොකු රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් තාම මාකට් එක ලොකුවට මේ ටෙන්ෂන් එක ප්‍රයිස් කරගෙන නැහැ. මාකට් එකට ලොකුවට මේක තාම ඉම්පැක්ට් වෙලා නැහැ. ඉතින් අපි ගත්තොත් වොලටිලිටි එක, වොලටිලිටි ගොඩක් ලෝ ලෙවල් එකේ තියෙන්නේ. අපි දන්නවා ජියෝපොලිටිකල් ඉම්පැක්ට් එකක්, ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් ආවොත් වොලටිලිටි එක අප් වෙනවා. මැක්‍රෝ ඉකොනොමික් ඉම්පැක්ට් එකකට වඩා ඉක්මනට volatility index එක geopolitical impacts වලට respond කරන දේ ඔයගොල්ලෝ දකින්න ඇති. covid කාලයේම covid කියන්නේ geopolitical impact එකක්. ඉතින් දිගින් දිගටම VIX එක අප් වුණා. මේ යුක්‍රේන් රෂියා tension එකට අමතරව තායිවාන් tension එකත් market එකට ආවොත් ප්‍රශ්න දරුණු වෙනවා. ඒකට හේතුව තමයි යුක්‍රේන් රෂියා tension එකෙන් මාකට් එකට ඔයිල් වලට තමයි ඉම්පැක්ට් එක ආවේ. රයිට්, මේ ඔයිල් වලටයි ගෑස් වලටයි තමයි මේ ප්‍රශ්නේ ආවේ. නමුත් තායිවාන් ප්‍රශ්නේ ඊට වෙනස්. රයිට්, තායිවාන් ප්‍රශ්නේ ඊට වඩා ගොඩාක් වෙනස්. ගොඩාක් ආර්ථික අර්බුදයක්, ආර්ථිකයට පහරක් මේ US, තායිවාන්, චයිනා මේ රටවල් තුනේ ප්‍රශ්නේ වැඩි වුණොත් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. මේ තියෙන්නේ OEC World chart එකේ තායිවාන් වල. මේ ඒගොල්ලෝ කියන්නේ මේකට මේ Chinese Taipei කියලා. කියන්නේ තායිවාන කියන්නේ ඇත්තටම චීනේ කොටසක් විදියට තමයි ලෝකේ සලකන්නේ. ඉතින් මම වැඩිදුර ඒ ගැන අධ්‍යයනය කරන්න ගියේ නැහැ. මොකද මම භූදේශපාලනික විචාරකයෙක් නෙමෙයි. ඉතින් මම fundamental analysis කරලා මේක මේ ඉන්සිඩන්ට් එක කොහොමද අපේ ෆයිනෑන්ෂියල් මාකට්ස් වලට බලපාන්නේ කියලා තමයි මම අධ්‍යයනය කරන්නේ. කොහොම වුණත් ඕගොල්ලෝ කැමති නම් වැඩිදුර හොයලා බලන්න. මම මට හොයාගන්න පුළුවන් වුණ විදියට මම ගොඩක් ගැඹුරින් මේක අධ්‍යයනය කළේ නැහැ. නමුත් මම නිකන් සමරයිස් කරලා ගත්තා. මට තේරුණේ මේ තායිවානය රිපබ්ලික් ඔෆ් චයිනා, මේ චීනයට අයිති දූපතක්. හැබැයි ජනාධිපතිලා දෙන්නෙක් ඉන්නවා වෙනම. කොහොම වුණත් චීනයට යටත්ව තියෙන රටක් තමයි තායිවානේ. නමුත් මේ රට ස්වාධීන වෙන්න උත්සාහ කරන පාටක් තමයි මම ආටිකල්ස් කියවද්දි මට තේරුණේ. මොකද මිනිස්සු ප්‍රොටෙස්ට් කරලා තිනවා තායිවානේ අපිට ස්වාධීන වෙන්න ඕන, අපිට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන, වෙනම රටක් විදිහට අපිට යන්න ඕන, චයිනීස් ගවර්න්මන්ට් එකේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් අපිට එපා, සේ නෝ ටු චයිනා
එහෙම කිව්වේ ඒගොල්ලෝ ප්‍රොටෙස්ට් කරන ආටිකල්ස් එහෙම තිබුණා. ඉතින් ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් නම් මේ ගැන මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න, වැඩිදුර අධ්‍යයනය කරන්න, ඒ ගැන ස්ටඩි කරලා බලන්න. මෙන්න මේ හේතුව නිසා තමයි මම ඔයාලට කියන්නේ තායිවාන් වල යුද්ධයක් ඇති වුණොත්, මේ චයිනා තායිවාන් මේ රටවල් දෙක අතර මේ ටෙන්ෂන් එක වැඩි වුණොත් ග්ලෝබල් එකනොමිකට ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා කියලා මම කියන්නේ ඔයාලට. තායිවාන් තමයි ගොඩක්ම ඉලෙක්ට්‍රොනික අයිටම්ස් මැනිෆැක්චර් කරන්නේ, විශේෂයෙන් සෙමි කන්ඩක්ටර්ස්. රයිට්? ඔයගොල්ලෝ දන්නවා ඇති ඉලෙක්ට්‍රොනික්ස් දන්න කෙනෙක් නම් මේ සෙමි කන්ඩක්ටර්ස් කියන එකුප්මන්ට් එක, මේ ඉලෙක්ට්‍රොනික් මිනි එකුප්මන්ට් එක හැම දෙයකටම ඕනයි. රයිට්? ලැප්ටොප්ස් හදන්න, එතකොට ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, සර්වර්ස්, මොබයිල් ෆෝන්ස්, රයිට්? වයර්ලස් එකුප්මන්ට්ස්, රවුටර්ස්, මේ හැම දෙයක්ම හදන්න මේ සෙමි කන්ඩක්ටර්ස් ඕන වෙනවා. ඉතින් මේ සෙමි කන්ඩක්ටර්ස් වැඩිපුරම හදන්න මේ තායිවාන් වල. ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ එක්ස්පෝර්ට්ස් මේ 2020 අප්ඩේටඩ් චාර්ට් එක. ඒගොල්ල වැඩිපුරම හදන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් 36.9%. ඊළඟට බ්ලැන්ක් ඔඩියෝ මීඩියා, ඔෆිස් මැෂින් පාර්ට්ස්, කම්පියුටර්ස්, බ්‍රෝඩ්කාස්ටිං එකුප්මන්ට්, ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්ස්, සෙමි කන්ඩක්ටර් ඩිවයිසස්, බ්‍රෝඩ්කාස්ටිං ඇක්සසරීස්, ඉතින් LCDs, මෙයාගේ ගොඩක් ඉලෙක්ට්‍රොනික් එකුප්මන්ට්ස් තමයි මේ තායිවාන් වල මැනිෆැක්චර් කරන්නේ. රයිට්? කොහෙද මේගොල්ලෝ යවන්නේ? මේගොල්ලෝ චයිනා වලට යවනවා, ජපාන් වලට යවනවා, යුනයිටඩ් ස්ටේට්ස් වලට යවනවා, හොංකොං, සවුත් කොරියා, වියට්නාම්, ජර්මනි, මැලේසියා, තායිලන්ඩ්, සිංගප්පූර්, මෙයාගේ රටවල් ගොඩකට මේගොල්ලෝ මේ ඉලෙක්ට්‍රොනික් එකුප්මන්ට් එක්ස්පෝර්ට් කරනවා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි, තායිවාන් වලට චයිනා ඇටැක් කරොත් මේ මැනිෆැක්චරිං වල ලොකු ප්‍රශ්නයක් වෙනවා. රයිට්? ඒකෙන් චීනටත් ලොකු බලපෑමක් ඇති වෙනවා. චයිනීස් ඉකොනොමි එක වැටෙනවා කියන්නේ ලෝකෙම ඉකොනොමි එක වැටෙනවා. රයිට්? මොකද මේ ඇවිල්ලා US චයිනා කියන්නේ ලෝකේ ලොකුම ඉකොනොමිස් දෙකක්. රයිට්? ඒතර යුද්ධයක් ආවොත් මේකට සමහරට ඇමරිකාව අවුල් වෙන්න පුළුවන්. මොකද බයිඩන් කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ නෙමෙයි, බයිඩන්ට ඕන ගහ ගන්නමයි. රයිට්? බයිඩන්ට යුද්ධ ඕනේ. මම පෞද්ගලිකවම අකමැති නායකයෙක් බයිඩන් කියන්නේ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්න කාලේ එයා ට්‍රේඩ් වෝ පටන් ගත්තා. එයා ඉකොනොමිස් වලින් තමයි හැප්පුණේ. හැබැයි බයිඩන් එහෙම නෙමෙයි. අර පරණ අර ආදි කාලේ වගේ ආපහු අර මේ 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 ජෝර්ජ් බුෂ් ඉන්න කාලේ වගේ මෙයා යුද්ධ වලට යන්න පටන් ගත්තා. ඉතින් මම පෞද්ගලිකව අකමැති නායකයෙක්. කොහොම වුණත් මේ ලෝකේ ලොකුම ඉකොනොමිස් දෙක, මේ ඉකොනොමිස් දෙක හැප්පෙනකොට මුළු රටවල් ඔක්කොටම මේක, ලෝකෙම තියෙන රටවල් වලට මේක බලපානවා. යුක්රේන් රෂ්‍යා ටෙන්ෂන් එකෙන් අපිට ලොකු හානියක් නැහැ. මොකද ඒ රටවල් වල ප්‍රොඩක්ෂන් කියලා ලොකුවට දේවල් වෙන්නේ නැහැ. ඔයිල් ප්‍රයිස් එකට තමයි ඒකෙන් හිට් එකක් වුණේ. යුක්රේන් කියන රටෙන් ලොකුවට ලෝකෙට එහෙම එක්ස්පෝර්ට් වයිස් දායකත්වයක්, එහෙම නැත්නම් සපෝර්ට් එකක් හම් වෙන්නේ නැහැ. නමුත් මේ රටවල් දෙක එහෙම නෙමෙයි. චීනේ තායිවානේ කියන්නේ එහෙම නෙමෙයි. අනිත් විශේෂම දේ තමයි මේ තායිවානේ තියෙන්නේ මේ සී ඒරියා එක බිසියෙස්ට්ම ෂිපින් රූට් එකක්. රයිට්? තායිවානේ මේ 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 තායිවාන් කියන මේ දූපත තියෙන මේ සී ඒරියා එක ලෝකේ තියෙන කාර්ය බහුලම මුහුදු සීමාවක්. ඉතින් 33%ක් බැව් ගමන් කරන්නේ මෙන්න මේ තායිවාන් සී රූට් එක හරහා. ඉතින් ඒක යුද පිටියක් වුණොත්, මේ සී ඒරියා එක යුද පිටියක් වුණොත් එහෙම එතන ග්ලෝබල් සප්ලයි මැනේජ්මන්ට් එකට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මොනොත් හිතාගන්න බැරි තරම් ආර්ථික අර්බුදයක් ලෝකෙ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ රෙසෂන් එකක්, මේ ඔයිල් ප්‍රයිසස් වැඩි වේගෙන ඇවිල්ලා රෙසෂන් එකක් තියෙන කාලෙක මේ වගේ ප්‍රශ්නකුත් දාගත්තොත් මේ රටවල් එකතු වෙලා හිතාගන්න බැරි තරම් ඉකොනොමිකල් ඉම්පැක්ට් එකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමුත් ටෙන්ෂන් එක පොඩ්ඩක් වැඩි වේගෙන යනවා. සමහර විට මේකට ජපෑන් වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා, ඉන්ටර්ෆියර් වෙන්න පුළුවන් කියලා ඉකොනොමිස්ට්ලා කියනවා. මොකද තායිවාන් ජපෑනුත් යම්තාක් කිට්ටුව තමයි රටවල් දෙක තියෙන්නේ. කොහොම වුණත් මාකට් එක මේක තාම ලොකුවට ප්‍රයිස් කරගෙන නැහැ. උගලන්ට බලාගන්න පුළුවන් ආපහු සේෆ් හෙවන් ඩිමාන්ඩ් එක ඩ්‍රොප් වුණා US ලේබර් ඩේටා පොසිටිව් වුණාට පස්සේ. ඉතින් NFP ගැන කතා කරනවා නම් රෙසෂන් PA එකෙන් මාකට් එක පොඩ්ඩක් අයින් වුණා. මොකද US ජොබ් රිපෝර්ට්ස් හොඳටම ආවා, හොඳ අතට ආවා. ඉතින් මම ගෲප් එකේ අයටත් කිව්වා NFP පොසිටිව් වෙලා එනවා කියලා. ඉතින් කලින්ම මම ඒ අප්ඩේට් එක දුන්නා. ඉතින් මෙන්න මේ ඩ්‍රොප් එක
ගොඩක් අය ට්‍රේඩ් කරන්න ඇති කියලා මං හිතනවා. ඉතින් හැබැයි ආපහු නෙක්ස්ට් වීක් එකේ ගෝල්ඩ් රිකවර් වෙයි මේ ලෙවල් එකට වගේ. මොකද ඒකට හේතුව තමයි මාකට් එකේ අන්සර්ටනිටි එකක් තාම තියෙනවා. රයිට්? රෙසිෂන් පී එක 100%ක් අයින් වෙලා නැහැ. රෙසිෂන් පී එකට පොඩි පී එක නැහැ නේද කියන සපෝට් එකක් තමයි මේ ලේබර් ඩේටා වලින් ආවේ. හැබැයි කම්ප්ලීට් පී එක තාම අයින් වෙලා නැහැ. කොහොම වුණත් මේ ජියෝපොලිටිකල් ඉම්පැක්ට් එක ආවොත් නම් ගෝල්ඩ් ආපහු අප් වෙනවා. රයිට්? ගෝල්ඩ් ආපහු 1800 820 850 860 මේ ලෙවල් එකටම ගෝල්ඩ් අප් වෙනවා. ටෙන්ෂන් එක කන්ටිනියු වුණොත් මේ ලෙවල් එකත් ආපහු බ්‍රේක් කරලා 2000 ලෙවල් එකට ගෝල්ඩ් අප් වෙනවා. මේ තායිවාන්, චයිනා, US මේ ටෙන්ෂන් එක දිගින් දිගට වැඩි වුණොත්. රයිට්? එතකොට ග්ලෝබල් රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එකකට මාකට් එක ආපහු යනවා. මේක එසේ මෙසේ රිස්ක් සෙන්ටිමන්ට් එකක් නෙමෙයි, මේක ගොඩක් දරුණු මටත් හරියටම හිතාගන්න බැරි විදිහේ ලොකු ග්ලෝබල් ඉම්පැක්ට් එකක් මේ. රයිට්? මේ ලෝකේ තියෙන ලොකුම ඉකොනොමීස් දෙකක් තමයි මේ හැප්පෙන්න යන්නේ, යුද්ධයක් පටන් ගන්න යන්නේ. ඉතින් ගොඩාක් රටවල් වලට බලපානවා, විශේෂයෙන් මේ තායිවාන් කියන රට. ඔයාලන්ට මම කලින් පෙන්නවා වගේ එක්ස්පෝර්ට් වයිස් ගොඩාක් ලෝකෙට වැදගත් වෙන ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, equipments, මේ ඉලෙක්ට්‍රොනික අයිටම් මැනුෆැක්චර් කරන ඉන්ඩස්ට්‍රීස් හැම එකකටම මේ ගොඩක් වැදගත් රටක්. රයිට්? එතකොට ස්ටොක් ට්‍රේඩර්ස්ලා විදිහට ඔයාලට මම පොඩි අදහසක් දෙන්නම්. නිකන් හරි මේ ටෙන්ෂන් එක ආවොත් US ස්ටොක් මාකට් එකේ ටෙක් කම්පනීස් වල ස්ටොක්ස් ඔක්කොම ඩවුන් වෙන්න ඕනේ. රයිට්? මොකද ගොඩක් ඔයාලට පේන ඇති US වලට එක්ස්පෝර්ට් කරන මේගොල්ලෝ ඉලෙක්ට්‍රොනික equipments. එතකොට මේ රට සම්පූර්ණ ෆන්ක්ෂන් වෙන්නේ නැතුව යනවා යුද්ධයකට ගියොත්. ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් ඩ්‍රොප් වෙනවා. එතකොට US ටෙක් කම්පනීස් වලට මේගොල්ලන්ගේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරගන්න බැරි වෙනවා. ටෙක් කම්පනීස් ඔක්කොම ටෙක් කම්පනීස් වල ස්ටොක්ස් ඔක්කොම ඩවුන් වෙන්න ඕනේ. මේ රටවල් දෙක යුද්ධේ පටන් ගත්තොත් මම දිගින් දිගටම කියනවා මේ යුද්ධේ පටන් ගන්න එපා, මේක වෙන්න එපා. මේක වුණොත් ලොකු ප්‍රශ්නයකට මුළු ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම අද පෝස්ට් එකකුත් දැම්මා Facebook page එකේ. මොකද මට පෞද්ගලිකවම දිගින් දිගට හිතන දෙයක් තමයි මේ 2023 සහ 2030 අතර කාල සීමාව මුළු ලෝකෙටම අර්බුදකාරී අසහනකාරී කාල සීමාවක් වෙයි කියලා මට දැනෙනවා. ඉතින් මේ වෙන දේවල් එක්ක සමහර විට ලෝකයේ බලවත් රටවල් ආපහු යුද්ධයකට යයිද, මේ ලෝක යුද්ධයක් පැටලෙයිද, ඇති වෙයිද, ඒකෙන් ආපහු ලෝකේ ලොකු කඩාවැටීමකට ලක් වෙයිද, හැමදේම ආපහු රීසෙට් වෙයිද, අපි කියන එකට ග්‍රේට් රීසෙට් කියනවා. ඉතින් ද ග්‍රේට් රීසෙට් එකක් ආපහු වෙයිද කියලා මිනිසුන්ට හැමදේම තියෙන දේවල් නැති වෙලා මිනිස්සු අඩියටම වැටිලා ආපහු ලෝකේ හැමදේම මේ සබහා ධර්මයන් විසින් හෝ මොනෑම් හෝ විදියකින් ආපහු මුලින් ඉඳලා පටන් ගන්න වෙයිද වගේ මට පෞද්ගලිකව නිකන් හැඟීමක් එනවා. ඉතින් ඒක මට පෞද්ගලිකව දැනෙන දෙයක්. ඒක වෙන්න කියලා මම කිසිම වෙලාවක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි ඒක නොවේවා කියලා හිතමු. නමුත් මේ රටවල් වල හැසිරීම, විශේෂයෙන් ලෝකේ බලවත් රටවල් වල හැසිරීම මට මේ දවස්වල ඉච්චර අල්ලන්නේ නැහැ. සිංහලෙන්ම කියනනම් දිරවන්නේ නැහැ. ඉතින් අපි බලන් ඉමු. අපිට අනාගතය කියන්න බෑ, අපිට වර්තමානය තමයි අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද අපිට වර්තමානයේ එන ඩේටා වලින් තමයි අපි අනාගතය කියන්නේ. ඉතින් කොහොම වුණත් අනාගතය සුබදායි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ලබන සතියේ අපි බලන් ඉමු. දැනට මාකට් එකට මේ තායිවාන් ටෙන්ෂන් එක ප්‍රයිස් වෙලා නැහැ. නමුත් ඇලර්ට් එකේ ඉන්න එන අප්ඩේට්ස් අනුව, මේ ප්‍රශ්නේ බරපතලකම අනුව මාකට් එකට මේක දැනෙන්න ගන්න පුළුවන්. මොකද යුක්‍රේන් රුසියා ටෙන්ෂන් එක මාකට් එක ලොකුවට මුලින් ගණන් ගත්තේ නැහැ. හැබැයි පළවෙනි මිසයිල දෙකේ එහාට මෙහාට යනකොට මාකට් එක ඒක ලොකුවට ප්‍රයිස් කරගත්තා. විශේෂයෙන් ඔයිල් වලට තමයි ඒක හිට් උනේ. රයිට්? ඔයිල් වලට ඒක හිට් උනේ. ඉතින් මේ ටෙන්ෂන් එක වැඩි වුණොත් විශේෂයෙන් කොම් ඩෝල් කරන්සිස් මතක තියාගන්න, කැනේඩියන් ඩොලර්, ඔස්ට්‍රේලියන් ඩොලර්, නිව්සීලන්ඩ් ඩොලර් ඩ්‍රොප් වෙන්න ඕනේ. රයිට්? ඒ වගේම ස්ටොක් ට්‍රේඩර් කෙනෙක් නම් ටෙක් කම්පනීස් ගැන ඇලර්ට් එකේ ඉන්න, ටෙක් කම්පනීස් වල ස්ටොක්ස් ඩ්‍රොප් වෙන්න ඕන. මොකද ලොකු ෆියර් එකක් මාකට් එකට ප්‍රයිස් වෙයි මේ ප්‍රශ්නේ වැඩි වුණොත්. රයිට්? එහෙනම් අපි ඇලර්ට් එකේ ඉමු, තව වීඩියෝ එකකින් හම්බෙමු. මමත් අවධානයෙන් ඉන්නේ මේ සිටුේෂන් එක ගැන. එහෙනම් ගුඩ් ලක් ඔක්කොටම, තව වීඩියෝ එකකින් හම්බෙමු.